còn tương mừng tôi nào vừa. උඩවත්ත මුදියන්සේලාගේ උඩවත්ත මුදියන්සේලාගේ හිරුන්දි පියුමදා උඩවත්ත වෙන මම හිරුන්දි පියුමදා උඩවත්ත වෙන මම අද සිට මෙහි සිටින රාජසේකර මුහන්දිරම්ගේ පැහැසර තිදස් භාෂිත වෙන අය රාජසේකර මුහන්දිරම්ගේ පැහැසන තිදස් භාෂිත වන අය මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස බාරගන්නා බවට මෙහි සිටින සියලුම දෙනාගෙන් සාක්ෂි වන ලෙස ඉල්ලා සිටිමි සියලුම දෙනාගෙන් සාක්ෂි වන ලෙස ඉල්ලා සිටිමි. පැහැසර හොඳටම කලබල වුණා කියලා මට දැනුණා. එයා ෂණිකව හැරිලා මන් දිහා බැලුවා. මාව කන්න වගේ මන් දිහා බැලුවා. පැහැසරට හැර එයාගේ දෙමාපියන්ටවත් වටේ ඉන්න කාටවත් මේක මීට උනේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි. පන්සිය ගානක් අමුත්තු වටවිලා බලාගෙන ඉන්න තරු හතක හොටෙල් එකක වෙඩින් එකක් මනමාලි මාරුණා කියලා පැහැසර නතර කරන එකක් නෑ කියලා මට හිතුණා. මම රෙජිස්ටර් පෙන්නුව තැන්වල මගේ අත්සන ගහලා තාත්තා දිහා බැලුවේ යුද්ධයක් දිනපු රැචිනක් වගේ. මගේ තාත්තා ලෝකෙට කොයිතරම් ලොකු බිස්නස්මන් කෙනෙක් වුණත් ඒ මොහොතේ හිටියේ වෙවුල වෙවුල. තාත්තා හිටියේ අත් එකතු කරලා වැඳගෙන. ඒ මූණේ තිබ්බ අසරණකම අනේක මට කියන්න වචන නෑ. අම්මත් ඉන්නේ යකෙක් දැක්ක වගේ බය වෙලා කියලා මට දැනුණා. අම්මා තාත්තගේ අතේ එල්ලිලාම හිටියා. ඒකම මම බැලුවේ අපි අක්කගේ දිහා. ඒ යකින්නි කිසිම හැඟීමක් නැතුව එයාගේ වෙඩින් එකට මං අඳින ලෑස්ති කරපු සාරියත් ඔතාගෙන ගල් බිල්ලි වගේ හිටියා. මං බලපු ගමන් එයා අහක බැලුවා. යකෝ මට එයාගේ විකඩන් හින්ද නොදන්න මිනිහෙක් බඳින්න උනේ. හැබැයි පුප්පන්නේ එයා. රෙජිස්ටර් කරලා ඉවර වෙලා පහන් පත්තු කරලා කේක් කැපුවා. ෂැම්පේන් ෆවුන්ටන් එක කළා. තිදස්සේ ඔක්කොම කරන්න උනාට කරා මිස මගේ මූණවත් බැලුවේ නෑ. එයා තරහින් පුපුර පුපුර ඉන්නවා කියලා මට දැනුණා. සිය ගානක් ඉස්සරහා තාත්තට ලැජ්ජාවක් නොවී වැඩේ කෙරුණට පස්සේ ඊළඟට එන ඕනි දෙයකට තනියම මුහුණ දෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඉස්සරහට ජීවිතේ ගොඩක් අමාරුයි කියලා මං දන්නවා. ඒත් ඉතින් මං මූණ දෙන්නම එපැයි මං හිත තද කරගත්තා. ඔක්කොම ඉවර වෙලා කපල් එක සෙටි එකේ වාඩි වුණාම අනිවාර්යෙන්ම මට ප්‍රශ්න ගොඩකට උත්තර බඳින්න වෙනවා කියලා මං දැනගෙන හිටියා. අපි සෙටි එකේ වාඩි වුණ ගමන් චාරිත්‍ර බලන්න ආව නෑයෝ විසිරිලා ගියා. ඒකම හොටෙල් එකේ කෙනෙක් ලස්සනට ඩෙකරේට් කරපු බීම වීදුරු දෙකක් අරගෙන ඇවිල්ලා අපිට ඇල්ලුවා. කැමරාමල්ලා කිව්ව විදිහට කියන හැඩයට එවුව පොවාගෙන ඉවර වුණාම අපි වටේ හිටපු ඔක්කොම සෙනග අපෙන් අයින් වුණා. මොකද්ද ඔයි මේ තමුස්සෙ කරපු බලු වැඩේ? තමුස්සෙ මොකටද මනමාලිට ඇඳගෙන මාව බැන්දේ? තිදස් පළවෙනි පිහිපාර දමල ගැහුවා. එයාට එහෙම අහන්න හිතෙන එක සාධාරණයි. තිදස් අයියේ, අනේ මං උන හැමදේම ඔයාට කියන්නම්. මට සමා වෙලා මේ වෙඩින් එක ඉවර වෙනකන් අපි ඉමු. දැන් හැමදේම වෙලා ඉවරනේ. මං එහෙම කියද්දි තිදස් දත් මිටි කෑවා. අම්මයි තාත්තයි දෙන්නම ඈත ඉඳලා බය වෙලා බලන් ඉන්නව මං දැක්කා. වෙඩින් එකට ආව නෑයෝ අමුත්තු ඇවිල්ලා අපිට gift දීලා කතා කරලා ෆොටෝ අරගෙන යනවා. වාසනාවකට අක්කයි මමයි නිවුණු නොවෙලත් රූපෙන් පුදුම විදිහට සමාන නිසා අද මේ මනමාලි වෙලා ඉන්නේ අක්කා නෙවෙයි නංගි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. කොහොම වුණත් තිදස්ට මගෙන් උනේ මොකද්ද කියලා අහගන්න වෙලාවක් හම්බුනේම නැහැ. අන්තිමට වෙඩින් එකේ අවසානයේ දෙමාපියන්ට වැඳලා හැම හනිමූන් යන කාර් එකට නැග්ගා. පුළුවන් තරම් hina වෙලා මුකුත් උන්නේ නැවගේ ඉන්න මං උත්සාහ කරා
තිදස් මට රව රව අපේ ගෙදර අයටත් රව රව තරහින් තමයි මුළු දවසම හිටියේ. හනිමූන් යන කාර් එක ඩ්‍රයිව් කරන්න යන ලෑස්තිලා හිටියේ තිදස්ම තමයි. හොටෙල් එකෙන් එළියට ගිහින් පොඩි දුරක් ආවම තිබ්බ අතුරු පාරකට හැදලා තිදස් කාර් එක නතර කරා. මාව සීතල වෙලා ගියා. හරි, මට දැන් කියපම් මොකද්ද මේ නාඩගම? තමුසෙ මොකටද මනමාලි උනේ? වරද අපේ බව දන්න හින්දා මං උපරිමයෙන් සංසුන්ව උත්තර දුන්නා. අපිට සමා වෙන්න තිදස් අයියේ. මං අත් දෙක එකතු කරලා වැඳලා එයාට කිව්වා, සමාව දෙනවද නැද්ද කියලා මං තීරණය කරන්නම්. මං මෙච්චර ඉවසුවේ තේරෙනවනේ මේ මිනිහෙක් ඉවසන ඉවසීමක් නෙවෙයි කියලා. මං ඉවසුවේ මෙච්චර ඉවසුවේ මේ නෑයෝ අමුතු ඉස්සරහා ලැජ්ජ වෙන්න බැරි නිසා. හරි, කියනෝ දැන් මොකද උනේ? මං බිම බලාගත්තා. තිදස් අයියේ, අපේ අක්කා පෙරේද එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක පැනලා ගියා. පැනලා ගියා? එතකොට අර හිටියේ? තිදස් පුදුමින් වගේ ඇහුවා. මේ වෙඩින් එක කොහොම හරි කරන්න ඕනි නිසා එයාව වැඳලා වගේ ගෙන්න ගත්තායේ. මං වෙඩින් එකට අඳින්න හිටපු ඇඳුම එයාට අඳලා එයා මං වගේ හිටියා. අපි එක වගේම නිසා නෑයොන්ටවත් අඳුරගන්න බැරි වුණා. මං එහෙම කියද්දී මගේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. අපි යමක් කමක් තියෙන පවුලක්. ගෙදර හිටියේ අම්මයි තාත්තයි මමයි අක්කයි. තාත්තා බිස්නස් වලින් යම් තාක් දුරට සල්ලි හම්බ කරලා තිබ්බා. අපි ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා අවුරුදු දෙක තුනක් ඇති. අක්කයි මමයි පෙනුමෙන් දෙන්නම එකම වගේ වුණත් අක්කා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ටිකක් දන්න අඳුරන පවුලකින් අක්කට යෝජනාවක් ආවේ ඒ අතරේ. අපිට කොයිතරම් ආදරේ වුණත් අම්මයි තාත්තයි හරිම සාම්ප්‍රදායික මිනිස්සු වෙච්ච නිසා විවාහය කියන මාතෘකාව ගැන වැඩිහිටියෝ කතා කරා මිස අක්කගේ කැමැත්ත කිසිම වෙලාවක ඒගොල්ලෝ හිතුවේ නෑ. අනික අපිට වඩා යමක් කමක් තියෙන පෝසත් පවුලකින් උගත් මනමාලයේ කෙව්වම ඒකට මොකට අකමැති වෙන්නද කියලා හිතුවා මිස අක්කා අකමැති ඇයි කියලා අහන්න අම්මලාට උවමනාවක් තිබ්බේ නෑ. දෙපැත්තෙම දෙමාපියෝ කටයුතු ඉක්මන් කරලා වෙඩින් එකට සූදානම් වුණා. වෙඩින් එකට දවස් දෙකකට කලින් උදේ අක්කා එයාගේ කාමරේ හිටියේ නෑ. එයා යාළු වෙලා හිටපු කෙනා එක්ක පැනලා යනවා කියලා ලියුමක් ලියලා එයා පැනලා ගිහින් තිබ්බා. අන්තිමට ලෝක ලැජ්ජාවෙන් අම්මවයි තාත්තවයි බේරගන්න මට බිලි වෙන්න වුණා. අවසානයේ අක්කට වැඳලා වගේ කැමති කරවගෙන මගුලට මං වගේ ඇඳගෙන එන්න කියලා එයාව කැමති කරවගත්තා. වෙඩින් වලට මේකප් දැම්මම කොහොමත් පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන නිසා ඒ මම නෙවෙයි කියලා කියන්න කාටවත් දැනුන්නේ නැහැ. අත්සන් කරන තැනේ නම කියනකම් මනමාලි වෙනස් වෙලා කියලා මනමාලයටවත් හිතුනේ නැහැ. කොහොම වුණත් මේක දැනගත්ත මොහොතේ තිදස් කලබල කළා නම් අම්මා හරි තාත්තා හරි අසනීප වෙලා මොන හරි වෙන්න වුණත් ඉඩ තිබ්බා. තිදස් කරපුවේ කැපකිරීම හේතුවෙන් එන ඕනිම ප්‍රශ්නයක් දරා ගන්නවා කියලා මං තීරණය කළා. හරි, දැන් මට කියන්නේ තමුස එක්ක හනිමුන් යන්න කියලාද? තිදස් කේන්තියෙන් ඇහුවා. මං මොකුත් නොකිය බිම බලාගෙන හිටියා. ෂිට්, තමුසලා මහා පුදුම පවුලක් අයිසේ මාව මෝඩයක් කරලා සුළුපටු ගේමක්ද මේ ගැහුවේ කියලා තිදස් අත මිට මොළවලා සුක්කානමට ගැහුවා. මට හයියෙන් නැඩුනා. නවත්ත ගන්නව ඔයි මේ කන්දොස් ගිරියාව හොර වැඩ කරලා අඩන්නත් වෙනවද කියලා තිදස් ෆෝන් එක හොයන්න ගත්තා. තිදස් මේක ගෙදරට කියන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා මට හිතුණා. මං ෂණිකව හැරිලා අත් දෙක එකතු කරලා එයාට වැන්දා. අනේ තිදස් අයියේ, මේක ගෙදරට නම් කියන්න එපා ප්ලීස්. මාව වැරදිකාරය කරලා ඔයා දික්කසාද කරන්න. මං ඕනි වෙලාවක ලෑස්ති අයියේ. අනේ දැන් ප්‍රශ්නයක් වුණොත් අපේ තාත්තා පපුව පැල්ල මැල්ල යයි. ඔයාගේ ගෙදර අය ගිහින් බැන්නොත් තාත්තට මොන හරි වෙයි අයියේ. තාත්තා නැති වුණොත් ඒ දුකට අම්මත් මැරිලා මාව මේ ලෝකෙ තනි වෙයි කියලා මං අඩද්දී තිදස් පුදුමෙන් වගේ මගේ මූණ දිහා බැලුවා. හරි, එහෙනම් පුළුවන් ඉක්මනට ඩිවෝස් එක ලෑස්ති වෙනවා. මට තියෙන වෙන මොකුත් නෙමෙයි,
පවුල පිටින් මාව රවට්ටපු තරහා කියලා එයා කියාගෙන වාහනය ස්ටාර්ට් කළා. හිතේ ආවේගයටත් එක්ක තිදස් පුදුම වේගිකින් ඩ්‍රයිව් කළා. මේ මිනිස්සයා එක්ක මං එක කාමරේ ඉන්නවද කියලා මතක් වෙලත් මට ඒ කොයි දෙයටත් වැඩිය අම්මගේ තාත්තගේ ජීවිතේ වටින නිසා මං වෙන දෙයක් වෙන්න ඇරලා බලාගෙන හිටියා. හොටෙල් එකේ කාර් එක නතර කරද්දිම හොටෙල් සේවකයෝ අපිව පිළිගත්තා. මං මවාගත්තු කෘතීම හිනාවකින් බැස්සත් තිදස් නම් මේ මිනිස්සුන්ට තරවාගෙන කාර් එකේ දොර දඩාන් ගාලා වහලා රිසෙප්ෂන් ඒරියකට ඇතුල් වුණා. මං උන්නත මලාද නොබලයා යද්දී මං හිඟන්නේක් වගේ පස්සෙන් ගියා. ලොබියක අපි වගේම හනිමුන් ආව කපල් මගුල් ඇඳුමෙත්ම හිටියා. ඒ හැම මනමාලිම මනමාලයාගේ අතේ එල්ලිලා තුරුල් වෙලා ඉඳලා මනමාලයා පස්සේ දුවන මන්දිහා හැමෝම බැලුවා. ඒ රූම් එක බීච් විලා එකක්. ඒක සම්පූර්ණයෙන්ම ඇරෙන්නේ මුහුදට. ඇඳ පුරාම රතු රෝස පෙති හෙලා. රතු පාට රෝස පාට සුවඳ ඉටිපන්තන් කාමරේ පුරාම පත්තු කළා. අපේ බෑග් දෙකක් ලැබුණු නිසා තිදස් එහෙමම දොර වහලා ඇතුළට ආවා. මං කාමරේ ඉන්නවා දැක්කේ නෑ වගේ බ්ලේසර් එක ෂර්ට් එක ගලවලා දාලා එයා බාත්รูම් එකට ගියා. උදේ ඉඳලා ඇඳුම් පටලවගෙන ඉඳලා මට තිබ්බේ පුදුම අමාරුවක්. මං එකින් එක ආභරණ ගලවලා ඩ්‍රෙසින් ටේබල් එකට තිබ්බා. මෙහෙම එක පාරටම හැම හීනෙම බිඳ ගන්න වුණත් මමත් හීන තිබ්බ කෙල්ලෙක්. කවදාහරි මේ වගේ සරසපු ලස්සන හොටෙල් රූම් එකක මං ආදරය කරපු කොල්ලත් එක්ක තනි වෙන්න, එයාගේ අතින් කොණ්ඩේ මල් ගලවන, ඊට පස්සේ එයා එක්ක තනි වෙලා එයාගෙම වෙලා සුන්දර මොහොතවල් ගොඩාක් ගෙවන හීනයක් මටත් තිබ්බා. හදිස්සියේ අම්මා තාත්තා වෙනුවෙන් මං ඒ හැම හීනයක්ම බිලිදුන්නේ ඇයි කියලා මතක් වෙද්දි මට ඇඬුණා. ඒ එක්කම බාත්รูම් එකේ ඉඳලාව තිදස් මං ඉන්නවා කියලා නොදැක්ක වගේ සැහැල්ලු ෂෝටකුයි ටී-ෂර්ට් එකකුයි දාගෙන කාමරෙන් එළියට ගියා. එයා යන්නේ කොහෙද කියලා අහන්න මට බය හිතුණා. පැයක් විතර දඟලලා දඟලලා කොණ්ඩේ කටු ගලවගෙන සාරියක් ගලවලා මං බාත්รูම් එකට ගියා. කොණ්ඩෙට ගහපු ස්ප්‍රේ මේකප් හොදන්න මට පැයක්වත් යන්න ඇති. මං නාල එළියට එද්දී තිදස් ඇවිල්ලා ගොරව ගොරව නිදාගෙන හිටියා. අක්කට හනිමුන් එකට ගත්තු දුහුල් නයිට් ඩ්‍රෙස් එක බෑග් එකේ තිබ්බත් මං දාගෙන ආවේ ත්‍රී ක්වාටර් එකයි ටී-ෂර්ට් එකයි ඇඳගත්තම මට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒකම මට දරා ගන්න බැරි බඩගින්නක් ආවා. මං හෙමීට බැල්කනීට ගිහින් රෙස්ටෝරන්ට් එක පේනවද කියලා බැලුවා. තවමත් රෙස්ටෝරන්ට් එක ඕපන් වගේ දැනෙන හින්දා මං ඒකට යන්න තීරණය කළා. තනියම රෙස්ටෝරන්ට් එකේ පැත්තක වාඩි වෙලා චුට්ටක් කාලා මං රූම් එකට එද්දි තිදස් හොඳටම නිදි. මං කොට්ටේ අරගෙන සෝෆාවට ආවා. තිදස් එක්ක වචනයක්වත් කතා නොකර ඒ ගෙවුණු දවස් ඉවර වුණේ මාව හෝම් කමින් එකට අන්දන්න සැලොන් එකෙන් ආවම. එයාලා මාව රතු ඉන්දියන් සාරියක් අන්දලා හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙක් කරා. මූණේ තිබ්බ බය, දුක, වේදනාව ඔක්කොම මේකප් වලින් වහලා මං තිදස් එක්ක එයාගේ ගෙදරට යන්න පිටත් වුණා. මොන තරම් දුක හිතුණත් තිදස් අපේ අම්මලා වෙනුවෙන් මේ රහස ආරක්ෂා කරන එක ගැන මට ලොකු ගෞරවයක් ඇති වුණා. අම්මයි තාත්තයි අදත් ගොඩාක් බය අතු මූණෙන් හිටියත් මං hina වුණාම ඒ දෙන්න ටිකක් සංසුන් වුණා කියලා මට හිතුණා. හෝම් කමින් එකට පස්සේ මාව තිදස්ගේ ගෙදරට බාර දීලා අපේ අම්මයි තාත්තයි ගොඩක් ඇඬුවා. හැමෝටම හොරෙන් තාත්තා දුවේ අපි උඹට ණයයි මගේ අම්මා කියන්ති මටත් වාව ගන්න බැරි වුණා. වාසනාවකට කාටවත්ම අහු නොවි හැමදේම ඉවර වුණා. හොටෙල් එකේ හිටියා වගේම එදා රෑත් තිදස් එයාගේ ඇඳේ නිදාගෙන ඉද්දී මම බිම රෙද්දක් එලාගෙන නිදාගත්තා. හෙට ඉඳලා ජීවිතේ කොහොම වෙයිද කියලා කල්පනා කර කර ඉඳලම මට නිින්ද යගෙන ආවේ එළි වෙන්න කිට්ටුව. උදේ පහ වෙනකොට මට ඇහැරුණා. අද ඉඳලා මොනවා වුණත් තිදස් මේ කරපු කැපවීම වෙනුවෙන් මෙහි ඉන්න ටිකේ මේ ගෙදරට යහපතක් වෙන විදිහට ඉන්නවා කියලා මං හිතුවා. මං කුස්සියට යද්දිම තිදස්ගේ අම්මයි තාත්තයි හැදලා කියලා මං දැක්කා. ඒ දෙන්න සාලේ පොටු දෙකක වාඩි වෙලා ඉන්නවා දැක්කම මට ගොඩාක් සතුටු හිතුණා.
මහලු වෙද්දී තරුණ කාල වගේ දෙන්න ආදරෙන් ඉන්න ලැබෙන්නේ වාසනාවට. මටේ වාසනාව නැති වුණත් අපේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං ජීවිතේ කැප කරන්න තීරණය කරේ ඒ දෙන්නගේ ආදරේ නිසා. මං එන හඬ ඇහිලා තාත්තා හැරිලා බැලුවා. "දෝනි, ඇයි මේ උදේම නැගිටලා? මහන්සි නැද්ද පුතේ? තව ටිකක් නිදා ගන්න" කියලා තාත්තා කිව්වා. මට පුදුම නිවනක් දැනුණා. "නෑ තාත්තේ, මම මේ වෙලාවට තමයි හැරෙන්නේ" කියලා මං ඒ දෙන්න ළඟට ආවා. "අනේ, උදේම නැගිටින දරුවෝ දැන් ඉන්නවා කියලා හිතෙද්දිත් හරි පුදුමයි. ඔන්න බලන්නකො පුතේ, තිදස්ව 9ටවත් ඇහැරවන්න පුළුවන්ද කියලා" අම්මා හිනා වෙවි කිව්වා. වැඩට ඉන්න කෙනා තවම නිදි නිසා කාටවත් කරදරයක් නොවෙන්න අම්මයි තාත්තයි සාලි ඉන්නවා. ඉතින් මං අම්මටයි තාත්තටයි තේ ටිකක් හදලා දෙන්න හිතුවා. දෙන්නම ඇවිල්ලා මට ටී ස්ටේෂන් එක පෙන්නවා. ප්‍රින්ටර් ස්ටැප් එකේ දකින ටී ස්ටේෂන් වලට මං හරි ආසාවෙන් හිටියා වුණා. මෙහෙම එක පාරටම ටී ස්ටේෂන් එකක් දකින්න මං හිතුවේ නෑ. කුස්සියට නොයා කෑම කාමරයේදීම තේ හදාගන්න බඩු ටික ලස්සනට අහුරපේ රාක්කි නිසා මං කිසිම කරදරයක් නැතුව තේ හැදුවා. "ඕ මැණිකේ, එහෙනම් දුවෙක්ගේ අතින් තේ ටිකක් බොන්න අපි වාසනාවන්ත වුණා" කියලා තාත්තා හයියෙන් හිනා වුණා. "අනේ ඉතින් ඔයා වුරුදු 28ක් තිස්සේ දුවෙක් නැති එක ගැන කිව්වනේ, ඔන්න දැන් හරිනේ" කියලා ඒ අම්මා ඇවිල්ලා මාව පතා ගත්තා. "අනේ දෝනි, මීට පස්සේ ඔයා අපිට හැමදාම තේ හදලා දෙනව නේද? ඈ, මේ කුසුම හදන තේ එකක් එක්ක ඔයාගේ තේ එක තිබ්බම දෝනිගේ තේ එක අමෘතේ වගේ" තාත්තා එහෙම කියද්දී මට පුදුම ආදරයක් දැනුණා. මං ගෙදර ඉන්න මුල්මදා නිසා උදේට කන්න කිරිබත් හදමු කියලා අම්මා කිව්වා. කුසුම නැගිටලා වැඩ පටන් ගත්තම මං ගිහින් පොල් ගාලා යට උදව් වුණා. "කුසුම නැන්දේ, අපි බුද්ධ පූජාවට කිරිබිත් ටිකක් වෙන් කළ ගම නේද" කියලා කිව්වම කුසුම නැන්ද පුදුමින් වගේ මන් දිහා බැලුවා. එයා කබඩ කැන්ලා පුංචි සුදු පිරිසියක් මට දුන්නා. මං සීරුවට පිරිසියට කිරිබත් ටික බෙදලා කෙසෙල් කොළ කෑලකින් හැඩ කරා. ආයිමත් කාමරයට ගිහින් මූණ සෝදලා ඇඳුමක් මාරු කරගෙන ඇවිල්ලා මං බුදු පහනෙන් මල් පීරිසි අරන් එළියට එද්දී අම්මයි තාත්තා එළිය හිටියා. අම්මා කැමැත්තෙන්ම මල් ටික කඩන්න බාරගත්තා. මිදුලි සේපාලිකා ගහෙන් බිම නොවැටි බේරුණු සේපාලිකා මල් වලින් පීරිසිය පුරවලා පැන් වීදුරුවයි කිරිපිඩු එක්ක මල් ආසනේ උඩින් තියලා පහන පත්තු කරාම හිතට පුදුම නිවනක් දැන්නා. වෙඩින් එකට කලින් ආව නෑයන්ට උයපු මාළු ඇඹුල් තියල් එකකුත් කුසුම නැන්ද මේසෙට තියලා තිබ්බා. මං අම්මටයි තාත්තටයි කිරිබත් බෙදලා ඇඹුල් තියල් එකයි ලුණු බීස් ටිකයි ලං කරා. තිදස් නැගිට්ටම මං කන්නම් කියලා මං කිව්වේ බැඳීමක් නැති වුණත් බැඳීමක් තියෙනවා වගේ පෙන්වන්න ඕන නිසා. කොහොම වුණත් ඒ අම්මගේ තාත්තගේ ආදරේ හින්දා පළවෙනි දවසේම මං ඒ ගෙදරට ගොඩාක් ඇලුනා කියලා මට හිතුණා. තිදස්ට ඔෆිස් යන්න තිබ්බේ පහුවදා. ඔෆිස් යද්දි තිදස්ට ස්ටාෆ් එකට දෙන්න අරන් යන්න අපි හවසම කැවිලි වර්ග ටිකක් පැක් කරා. වෙඩින් කේක්, කැවුම්, කොකිස්, දොතොල්, සිල්ලර දාපු ලොකු බොක්ස් එකක් අපි ලෑස්ති කරා. තිදස් උදේට ඔෆිස් යනකොට ගෙනියන දවල් කෑම පාර්සල් එක ගෙදරින් අරගෙන යනවා කියලා මං දැනගත්තේ රෑ. මට ඒක උයලා දෙන්න හිතුණා. එදත් මං උදේම නැගිටලා අම්මටයි තාත්තටයි තේ දීලා කුසුම නැන්ද වැඩ පටන් ගන්නකොටම කුස්සියට ආවා. "නැන්දේ, මං උයන්නද?" කියලා මං අහනකොට මං පුංචි නෝනට ඕනි උදව්වක් ඔක්කොම කරන්නම්කෝ" කියලා කුසුම හිනා වුණා. මුල්ම දවසේ සරුවට ලස්සනට තියෙන ඕනි නිසා මං යහමින් එන සාල් රම්පේ තෙම්පරාදු කරපු කහබතට කළු චිකන් කරි එකක් කිව්වා. පරිප්පුවක් කිරෙන් හින්දලා බෝංචි ටිකක් කොළපාට හිටින්නම තෙල් දාලා ගත්තා. ඒ අතරේ කුසුම නැන්දා තඹපු අල පොතු වැඩලා තිබ්බා. මං උම්බල කඩ එක්ක කැලිමිරිස් දාලා අල ටික ලුණු එක්ක තෙම්පරාදු කරා. කුසුම නැන්දලවා කෙසෙල් කොළයක් කපාගෙන ඒක තවල බට්ටික බෙදුවම පාට ලස්සනට ගැලපිලා කියලා මට හිතුණා. මං පත් එක අරගෙන කාමරයට එනකොට තිදස් ලෑස්ති වෙනවා. මං එක්ක වෙඩින් එක දවස කතා කරත් හරි වචනයක්වත් කතා නොකරපු තිදස් අදටත් ගොළුවත රැක්කා. "තිදසයි, ඔයාගේ දවල් කෑම එක" එහෙම කියද්දි මන් දිහා රවලා බලලා
එයා බෑග් එකත් අරගෙන මට ගස්සගෙන ගියා. ඔව්, එයාට එහෙම කරන්න අයිතියක් තියෙනවා. මෙච්චර බොරුවක් කරලා එයාව රැවට්ටුවට මං දඬුවම් මිදින්න ඕනි කියලා මට හිතුණා. පන්සලට මාව එක්කගෙන ගිහින් හාමුදුරුවන්ට මාව අඳුන්ලා දෙන්න අම්මටයි තාත්තටයි පුදුම ඕමනාවක් තිබ්බා. ඒ හින්දා අපි 10ට විතර පන්සලට යන්න සූදානම් වුණා. මං සුදු දිග ලේස් සායට සුදු කුර්ත බ්ලවුස් එකක් ඇඳා. තාත්තා වාහනේ ඩ්‍රයිව් කරද්දී අම්මයි මමයි වාහනේට නැග්ගා. පුදුමාකාර සැනසෙල්ලක් දැනෙන පන්සලක් නේද කියලා මට හිතුණා. හාමුදුරන්ට වැඳලා මාව අඳුනලා දීලා අලුත් වෙහෙර ගැන අම්මයි තාත්තයි හරි හරියට කතා වෙද්දී මං බෝමළුවට ආවා. මේ මට දැනෙන නිවන තව කී කාලයකටද කියලා මං දන්නේ නැති වුණත් ඒ ගැන හිතන්නේ නැතුව මේ මොහොත විඳින්න මං තීරණය කළා. මං ඉඳලා කරගෙන බෝමළුව ඇමතුවේ මගේ හිතත් ඒ වගේම නිවෙන්න කියලා හිතාගෙන. මගේ දේහ ලක්ෂණ අනුව මං හරි වාසනාවන්ත කරුණාවන්ත කෙනෙක් කියලා ලොකු හාමුදුරුවෝ කිව්වලු. අම්මයි තාත්තයි හරි උචාරුවෙන් මට එක කියද්දි මටත් සතුටු හිතුණා. අක්කා වගේ අකරුණික වුණා නම් අම්මා තාත්තා වෙනුවෙන් මෙහෙම ගින්නකට පණින්නේ නෑ නේද කියලා මට හිතුණා. අම්මයි තාත්තයි එක්ක ඉන්නකොට ගිරවියෙක් වගේ කියවන නිසා තිදස් කතා කරන්නේ නෑ කියලා මට ඒක ලොකුවට දැනුනේ. ඒත් රැඳ කාමරයට ගියාම සීතල පොළවේ තනියම නිදියද්දී කවද වෙනකම් මේ දුක විඳින්නද කියලා මට හිතුණා. එක අතකට මේ අහිංසක දෙමාපියන් දෙන්නම රවට්ටගෙන මං කොච්චරකල් ඉන්නද කියලා මං හිතුවා. තිදස් මගේ මූණවත් බලන්නේ නැතුව ගෙවෙන දෙවෙනි සතියත් පහුවෙද්දී මං තීරණයක් ගත්තා. ගහනවට බන්නවට වඩා මිනිස්සු නොමරා මරණ සයිලන්ට් ට්‍රීට්මන්ට් හරි භයානකයි කියලා මං දැනගෙන හිටියත් මේ තරම් භයානකයි කියලා මං හිතුවේ නෑ. ඒත් අපි කරපු වැරද්ද වෙනුවෙන් මේත් මදි කියලා මට හිතුණා. ගෙදර ගිහින් හිමීට ඩිවෝස් එක දාන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මං ඉදා උදේ පාන්දර නැගිටලා මගේ බෑග් එකට ඇඳුම් අහුරනකොට මට එක දිගට ඇඬෙන්න පටන් ගත්තා. ඒත් ඒකම තමුස කොහෙ යන්නද ඔයි කියලා තිදස් මගෙන් ඇහුවා. එතකම් මෙයා ඇහැරිලා කියලා මං දැනගෙන හිටියේ නැහැ. අයියේ, ඔයාගේ අම්මයි තාත්තයි මට මෙහෙම දවස ගානේ ආදරේ වෙද්දී මටේ මිනිසුන්ට බොරු කර කර තවත් මෙහෙම ඉන්න බෑ අයියේ. ඔයා ඩිවෝස් එක දාන්න, මං ගෙදර යන්නම් කියලා අන්තිම වචන ටික කියද්දී මට හයියෙන් නැඩෙන්න පටන් ගත්තා. තිදස් පැනපු ගමන් දොර වැහුවා. අම්මලාට ඇහි කරුණාකරලා ඔය ඇඬිල්ල නතර කරන්න. තිදස් එහෙම කියද්දී මට ඇඬුම වාව ගන්න බැරුව පළවෙනි වතාවට ඒ ඇඳ උඩට වැටිලා මං කොට්ටයක් මූණට හිර කරගෙන කෑ ගහලා ඇඬුවා. මං කොයි තරම් වෙලා ඇඬුවද කියලා කියන්නේ මං දන්නේ නැහැ. මගේ උරහිසට දැනුණු රළු ස්පර්ශය එක්ක මං එකපාරටම හැරිලා බැලුවා. තිදස් ඇඳට නැවිලා හිටියා. හිරුන්දි අඬන්නපා. මට පුදුම හිතුණා. මං ඇස් දෙක ලොකු කරගෙන එයාගේ දිහා බැලුවා. මෙච්චර ලොකු රැවටීමකට අහුවෙලා ඉද්දී මම මෙහෙම ෂොක් වෙලා ඉන්න එක මං වැරදි නෑ නේද? ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් නේද? තිදස් එහෙම අහනකොට මං ඇඳින් වාටි වුණා. නෑ තිදස් අයියේ, ඔයා චුට්ටක්වත් වැරදි නෑ. ඔයා මේ හැසිරෙනවා හොඳ වැඩි ඇත්තටම. මං හිතන්නේ ඔයාගේ දෙමාපියන්ගේ නාව ගුණහපත්කම් නිසා තමයි ඔයා අදටත් මෙහෙම ඉවසන්නේ. මං එයාට කිව්වා. මට මුලින්ම ඉඳ අත්සන් කරද්දී ඔයාගේ නම ඇහුවම මට ආවේ දරාගන්න බැරි කීර්තියක්. ඒ තෙවෙල මං ඔළුව උස්සලා බලද්දී ඔයාගේ තාත්තා මට වැඳගෙන ඉන්නවා දැක්කම මට ඒ වෙලාවේ නිහඬ වෙන්න වුණා. මගේ තාත්තා වගේ වයසක මිනිහෙක් දරුවන්ගේ වැරදි වලින් අසනීප වෙනවා අවමන් විඳිනවා බලන්න මට ඕනි උනේ නෑ. තිදස් එහෙම කියද්දී එදා වැඳගෙන හිටපු අපේ තාත්තව මට මැවිලා පෙන්නා. හිරුන්දි, දැන් ඔයාව මට කෙසේ වෙතත් අපේ අම්මටයි තාත්තටයි යෝනි. ඔයා ගියොත් ඔයාගේ තාත්තට එදා වෙන්න තිබ්බදේ අද මගේ තාත්තට වෙයි. තාත්තයි අම්මයි ඔයාට ඒ තරම් ආතරෙයි. මට තවමත් ඔයා ගැන ආතරයක් නෑ තමයි. ඒත් ඒ දෙන්න වෙනුවෙන් මට ටිකක් කල් දෙන්න හිරුන්දි. පුදුමාකාර අසරණ මෝනකින් තිදස් එහෙම කියන්ති මට ආයෙමත් ඇඬුණා. ඔන්න මීට පස්සේ ඔයා දෙන බත් එක මත් දාලා යන්නේ.
මට හදල් දෙන්න හොඳේ. ඒත් මට තව කාලයක් ඕන හිරුන්දේ. හැබැයි මට දැන්ම ඔයාට ආදරය කරන්න බෑ. තිදස් එහෙම කියලා නැගිටලා ගියා. කොල්ලෙක්ට ආදරේ හිතෙන්න මොනව කරන්න ඕනිද කියලා මං දැනගෙන හිටියේ නෑ. මං වෙනදා වගේම අම්මයි තාත්තයි එක්ක හරි ආදරෙන් හිටියා. හැමදාම උදේට තිදස් වෙනුවෙන් රසම රස බත් මුලා කෙසෙල් කොලේ කොතලා එයට දුන්නා. අම්මයි තාත්තයි එක්ක පන්සල්ට ගියා. අම්මා එක්ක මල් පැල කඩවල් ගානෙත් ගියා. තාත්තා එක්ක හවසට දාම් මැද්දා. මං ඒ දෙන්න එක්ක සතුටින් ඉන්න දිහා තිදස් නිතරම බලාගෙන හිටියා. ඒත් එයා මං එක්ක කතාවට ආවේ නෑ. ඔය අතරේ අම්මයි තාත්තයි කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු දඹදිව යන්න ලෑස්ති වුණා. ඒ දෙන එක කුසුම නැන්දත් යන ලෑස්ති වුණා. මාසෙකට ඒගොල්ලෝ නැතුව ඉන්නවා කියලා කියද්දි මං ෂොක් වෙලා හිටියේ. අම්මවයි තාත්තවයි එයාපෝට් එකට දාලා එයාපෝට් එකෙන් එළියට ආවේ මට පුදුම තනිකමක් දැනලා. කායිකේ ඩෑෂ්බෝඩ් එකට ඔලුව තියාගෙන මං ඉකි ගගහ ඇඬුවා. මට අපේ ගෙදර යන්නත් හිතුණා. තිදස් වචනකින්වත් මගේ හිත හදන්නේ නැතුව ඔහේ ඩ්‍රයිව් කරගෙන යනවා කියලා මට දැනලා. මං අඬලා අඬලා ඉකි ගගහ සීට් එකටම හේත්තු වුණා. ඔලුව පුපුරන්න තරම් රිදෙද්දි මට ඉබේටම ඇස් පියවෙලා නිින්ද ගිහින් තිබ්බා. මට කොයිතරම් වෙලාවක් නිින්ද ගියාද කියලා කියන්න මාත් දන්නේ නැහැ. මට ඇස් ඇරෙද්දි වාහනේ නතර කරලා තිබුණේ ලොකු වේලේ අයක් අයිනේ. කිසිම ජනක් ඉන්න බවක් නැති, කවදාවත් දැකල නැති පාරක් අයිනේ මං වාහනේ ඇතුලේ තනියම. මං වටපිට බලද්දි තිදස් තැඹිලි ගිරි දෙකක් අත් දෙකෙන් මුස්සගෙන මං දැක්කා. මං ඇහැඩ්ලා කියලා එයා දකින්න ඇති. මං ෂට එක පහත් කළා. හොඳට නිදි නේද ඔයා, පැය දෙකක් ගොරව ගොරව නිදාගත්තනේ. තිදස් හිනාවෙවි හිම කියද්දි මට ලැච්ච හිතුණා. මේ කොහෙද අයියේ? මං පුදුමින් වාකිය ඇහුවා. ආ, මේ දැන් නම් අපි ඉන්නේ රත්නපුර පහුගල්ලා. එයා එහෙම කියද්දි මට පුදුම හිතුණා. අපි තැඹිලි බිව්වා. ඇයි අපි මෙහි ආවේ? තිදස් ආයෙමත් හිනා වුණා. බලන්නකෝ කියලා එයා හිස් තැඹිලි ගෙඩි දෙක දෙන්න කියා. කොහෙදෝ ඉඳලා පාවෙලා ආව සුදු පාට පුංචි පිහාටුව මගේ ගාවට පාවෙලා ආවා. මොනා හරි සුබ දෙයක් වෙන්න කලින් සුදු පාට පිහාටු පේන බව මන් දන්නවා. ඒත් මගේ පපුව ගැහෙන්න ගත්තා. ඈතින් කඳු පේන වෙල් මැදින් පේන පාරක් දිගේ ගිහින් මැණික් කන්ද රිසෝට් කියන බෝඩ් එකක් ගහපු තැනක අපි නතර වුණා. ලංකාවේ තියෙන ලස්සනම හොටෙල් එකක් කියලා ප්‍රසිද්ධ මේ හොටෙල් එකට අපි ආවේ ඇයි කියලා මට පුදුම හිතුණා. ඒකම වාහනේ කාපාක් එකට දාලා තිදස් මට ඉතින් බහින්න කියලා කිව්වා. එයා බැහැලා වාහනේ ඩිකි ඇරලා මගේ ලොකු ඇඳුම් බෑග් එක එළියට ගනිද්දි මට පුදුම හිතුණා. ඒකම දුවගෙන ආව සේවකේ අපිට ආචාර කරලා ඇඳුම් බෑග් එකත් අරගෙන අපිවත් ඉස්සරහට එක්කගෙන ගියා. සර්ට වෙලා නම්බර් 9 ඕකේ, අපේ ලස්සනම හනිමූන් රූම් එක තමයි ඒක කියලා රිසෙප්ෂන් එකේ හිටපු ලස්සන කෙල්ලි හරි ලස්සනට හිනා වෙලා කිව්වා. ඒකම ලස්සන තව ගර්ල් කෙනෙක් ඇවිල්ලා මට ෆ්‍රෙෂ් රෝස් මල් කූඩයක් අතට දීලා හැපි වෙඩඩ් ලයිෆ් මෑම් කියලා කිව්වා. මාව සිහි නැති වෙලා වැටෙන්නේ නැති ඇයි කියලා මම පුදුම වුණා. බෑග් එකයි අතුරයි අරගෙන රූම් බෝයි අපි ඉස්සරහින් යද්දි මං තුෂ්ණිම් භූත වෙලා ඉද්දි තිදස් ඇවිල්ලා මගේ ඉනවටේ අත දාලා එයාගේ ගාවට ගත්තා. යමු කියලා එයා මාව එක්ක යද්දි අනේ මං හිතුවේ මේක හීනයක් කියලා. අපි අපේ රූම් එකට යද්දි එදා වගේම මුළු ඇඳම රෝස මල් පෙති ඉහළ ලස්සන කරලා තිබ්බා. රූම් එක ඇතුලේ තිබ්බ ලස්සනම ලස්සන වීදුරු බෝල් වල පාවෙන රතු පාට ඉටිපන්දම් පත්තු කළා. ඒ වතුරේ රෝස පෙති පාවෙනවා. මම් පුදුම වෙලා කට ඇරගෙන ඉද්දි තිදස් පිටිපස්සේ නැවිලා මාව බදාගෙන මගේ උරහිස උඩින් එයාගේ නිකට තිබ්බා. ලස්සනයිද? ලස්සනයි. ඒත් මගේ ඇස්පිය වුණා. එයා එයාගේ මූණට මාව තද කරගත්තා. මට ඇඬුණා. මගේ මැණික, අදින් පස්සේ ඔන්න ඔයාට අඬන්න බෑ හොදේ, කෝ එන්නකෝ ළඟට කියලා තිදස් මාව එයාගේ පැත්තට හරවගත්තා. මෙච්චර දවසක් හිතේ හිර වෙලා තිබ්බ දුක වාන්දාත්‍ති තිදස් මාව එයාගේ පපුවට තද කරගත්තා.